आई बॉन शुभ दवसा ठीक है दवसा का निहनियावन पास अदत्त भी कल्पना करा अभी यूट्यूब चैनल कह रहा मोट कार्मिक श्रेष्ठ अदालू यम यम कारण कारण की पैक गैन वत्ते का कथा करा इति अद मम कथा बलापुर मे मोट कार्मिक श्रेष्ठ पेमीनीमट बलापुर तरुण तरुणियान नतंग आधुनिकियान लेस पेमीनीमट सिटीन ओब वेनुवेन ඔබ කෙසේද මෝටර් කාර්මික ශාස්ත්‍රයේ පාඨමාලාවක් තෝරාගත යුත්තේ එම වෘත්ති අධ්‍යාපනය ලබා ගැනීමේදී ඔබ දැනගත යුතු ඔබට වැදගත් වන කරුණු කාරණා කිහිපයක් ඉතින් මෙය බොහෝ විට එම ආධුනිකයන්ට පමණක් නෙවෙයි දෙමාපියන්ටත් වැදගත් වෙයි තමන්ගේ දුව දරුවන් ඉදිරියේ වෘත්ති අධ්‍යාපනය සඳහා මෙම මෝටර් කාර්මික ශාස්ත්‍රයට අදාළව යොමු කිරීමේදී ඔබ සොයා බැලිය යුතු සහ ඔබ දැනුවත් විය යුතු කරුණු කාරණාවක් බැවින් මම හිතනවා මේ දෙමෝපියන්ටත් ඉදා වැඩගත් පණිවිඩයක් වෙයි කියලා. මෝටර් කාර්මික ශාස්ත්‍රය හා සම්බන්ධුණු නැත්නම් ඒ ආශ්‍රිතව ගොඩනැගිච්ච ව්‍යාපාරික අවස්ථා ගණනාවක් තියෙනවා. වාහන ලුත්ඇඩියාව එක් ශාස්ත්‍රයක් පමණක් වුණත් වාහන අලවිය අමතර කොටස් අලවිය ඒ සඳහා විවිධ අමතර සේවාවන් සපයන ආයතන වාහන පින්තාරුව කා ඔඩියෝ සිස්ටම්ස් මේ වගේ මෝටර් කාර්මික ශාස්ත්‍රයේ අදාළව නිර්මාණය වෙච්ච විවිධ ව්‍යාපාරික අවස්ථා අපිට දකින්න පුළුවන්. ඉතින් මෙම ව්‍යාපාරවල යෙදෙන වෘත්තිකයන් විසින් තමයි මෝටර් කාර්මික ශාස්ත්‍රයේ අනාගතය තීරණය වෙන්නේ. යම් ශාස්ත්‍රයක දීර්ඝ කාලීන පැවැත්ම සඳහා එම ශාස්ත්‍රයේ නියැලෙන වෘත්තිකයන් පමණක් නෙමෙයි එම ශාස්ත්‍රයට පැමිණෙන ආධුනිකයන් මතද ඒ පදනම් වෙනවා. ඒ මත එම ශාස්ත්‍රයේ දීර්ඝ කාලීන පැවැත්ම එම වෘත්තියන්හි දීර්ඝ කාලීන පැවැත්ම රඳා පවතින. ඉතින් මෙහිදී ශාස්ත්‍රයට පැමිණෙන ආධුනිකයන් වෘත්තිකයන් ලෙස වෘත්තියන්හි නිලීම දක්වා අර වෘත්තිකෙක් බිහිවීම දක්වා වූ ගමන් මගෙහි ඔවුන් ලබන වෘත්තීය අධ්‍යාපනය සහ අධ්‍යක්ෂීම් ඉතා වැදගත් සාධකයක් එම වෘත්තියෙහි දීර්ඝ කාලීන පැවැත්ම සඳහා. සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සහ උසස් පෙළ වැනි කඩේම් විභාගවල අවසානයෙන් පසු වෘත්තියන් සඳහා යොමු වෙන අවස්ථා අපිට දකින්න පුළුවන්. ඉතින් මෙහිදී මෝටර් කාර්මික ශාස්ත්‍රයේ වෙතත් සෑම වසරකම යම් ප්‍රතිශතයක් ආධුනික ආධුනිකාවන් ලෙස කාර්මික විද්‍යාලවල ඇතුළත් වීම අපිට දකින්න පුළුවන්. වෘත්තීය අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයට වඩා වෙනස් වෘත්ති අධ්‍යාපනයේදී තමන් රැකියාවක් කරන්න නැත්නම් තමන්ගේ ඉදිරි ආදායම් මාර්ගය සැලසුම් කර ගැනීමට අවශ්‍ය වන මූලික අඩිතාලම තමයි ලැබෙන්නේ. ඉතින් මේක නිසා මෙම අඩිතාලම නිවැරදි ආකාරයෙන් තමන්ට ලැබුණොත් තමයි තමන්ගේ එම වෘත්තියේ ඉදිරි ගමන තීරණය වන්නේ. ඉතින් අපි සෑම විටම මෝටර් කාර්මික ශාස්ත්‍රයට අදාළව ආධුනිකයන් ලෙස පැමිණෙනවා නම් ඔබගේ දරුවන් මෝටර් කාර්මික ශාස්ත්‍රයට යොමු කරනවා නම් ඔවුන් හරහා ඔවුන්ගේ ඉදිරි ගමන ගැන සිහින දකින්නවා නම් මෙම ශාස්ත්‍රයට අදාළව ඔවුන්ට අනිවාර්යයෙන්ම හොඳ වෘත්ති අධ්‍යාපනයක් ලබා දීම ඉතාම වැදගත්. මෝටර් කාර්මික ශාස්ත්‍රයේ දිනෙන් දින නව තාක්ෂණික ක්‍රමෝපායන් එක්වමින් උසස් තාක්ෂණයෙන් වැඩි දියුණු වෙනවා. මෑත කාලේ මෝටර් තාක්ෂණයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් හයිබ්‍රිඩ් තාක්ෂණයේ මෝටර තහා එක්වීම ඉන්ධන කාර්යක්ෂමතාවය අවම කරමින් පාරිසරික විමෝචන ඉතාම පහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා අරමුණු කරගත් නිෂ්පාදන සමාගම් හයිබ්‍රිඩ් මෝටර ත දිනෙන් දින නිර්මාණය කිරීමත් ඒවායේ එම හයිබ්‍රිඩ් තාක්ෂණයේ විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ නවීකරණය කර පවතින. නමුත් අපි අමතක නොකළ යුතුයි මෝටර තාක්ෂණය සමග හයිබ්‍රිඩ් කියන ටෙක්නොලොජි එක නැත්නම් තාක්ෂණයේ එක්වුවා මිස හයිබ්‍රිඩ් තාක්ෂණය සමග මෝටර තාක්ෂණය ආදේශ වීමක් සිදු නොවුන බව. ඉතින් ඔබට හයිබ්‍රිඩ් හෝ විදුලි මෝටර කාර්මික ශාස්ත්‍රයේ ඉතා ප්‍රවීණයෙකු වීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබට හොඳ අධ්‍යක්ෂීම් සහ හොඳ අධ්‍යාපනයක් මෝටර කාර්මික ශාස්ත්‍රයට අදාළව ලබා තිබීම ඉතාම අත්‍යවශ්‍යතාවයි. මෝටර තාක්ෂණය හා එක්වූ හයිබ්‍රිඩ් තාක්ෂණය දින 3ක දින 5ක සතියක හෝ මාස 2 3ක කාල සීමාවක අධ්‍යාපනයෙන් පසු කිසිවක් නොදන්නා ආධුනිකයෙකුට ඉගෙන ගැනීමේ හැකියාවක් නැහැ. මම මේසේ සඳහන් කිරීමට හේතුවන්නේ ශාස්ත්‍රය අපිට දකින්න පුළුවන්
බාහිර ආයතන මගින් පවත්වන පාඨමාලාවල කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවනවා යන්න සඳහන් කරමින් ආධුනිකයන් එම පාඨමාලාව වෙත ගෙන්වා ගනිමින් සිදු කරනු ලබන අධ්‍යාපන ජාවාර එසේ සඳහන් කිරීමෙන්ම ඔබට පැහැදිලි විය යුතුයි මේ හරහා නියම වෘත්තීය අධ්‍යාපනයක් නොලැබෙන බව මේ නිසා ඔබ මෝටර් කාර්මික ශාස්ත්‍රයේ ඉතා දැවැන්තයෙකු ලෙස නැත්නම් ප්‍රවීණයෙකු ලෙස ඉදිරියේදී තමගේ ව්‍යාපාරය පටන් ගැනීමට අවශ්‍ය නම් ඔබ පළමුව සිදු කළ යුත්තේ කාර්මික විද්‍යාලයකට ඇතුළත්ව මෝටර් කාර්මික ශාස්ත්‍රයට අදාළ ඔබ කැමති වෘත්තියෙහි වසර කීපයක පූර්ණ කාලීන අධ්‍යාපනයක් ලබා ගැනීමයි. ඉන් පසු එම වෘත්තියට අදාළව සේවා මධ්‍යස්ථානයක පුහුණු කාර්මිකයෙකු ලෙස වසර කීපයක් සේවය කිරීමෙන් එම ශාස්ත්‍ර අදාළ වෘත්තීය ප්‍රායෝගික දැනුම ලබා ගැනීම දෙවනුව කළ යුතුයි. ඉන් පසුව තමයි ඔබට ශාස්ත්‍රයට වෘත්තිකයෙකු ලෙස පිවිසිය හැක්කේ. එම කඩයින් පසු කරමින් එවන් අධ්‍යාපනයක් ලැබූ අයකු අපට ශාස්ත්‍රයේ නිපුණයෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. එසේ නොමැතිව වගකීම් විරහිත ආයතන මගින් පවත්වාගෙන යනු ලබන විචිත්‍රවත් වූ වෙළඳ ප්‍රචාරණ කටයුතු වලට හසු වී මාස 2 3 4 ආදී වූ කෙටි කාලීන පාඨමාලා වලට යොමු වීමෙන් ඔබට ශාස්ත්‍රයේ නිපුණයෙකු වීමට හැකියාව ලැබෙයිද? සෑම වෘත්තීය පාඨමාලාවකටම බඳවා ගැනීමේදී ඒ සඳහා අවම අධ්‍යාපන සුදුසුකම පරීක්ෂාවට ලක් කරනවා. නමුත් කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවනවායයි සඳහන් කරමින් මෙවන් ඉහළ තාක්ෂණයක් භාවිතා කරන වෘත්තියකට වෘත්තිකයෙකු බිහි කිරීමේ හැකියාවක් එවන් පාඨමාලාවල පවතීද? එසේම එවන් පාඨමාලා පවත්වනු ලබන දේශකවරුන්ගෙන් යහපතක් අපේක්ෂා කළ හැකිද? ඔවුන්ගේ ශාස්ත්‍රයේ පිළිබඳ වූ දැනුම සහ අධ්‍යක්ීම් මට්ටම කෙසේ විය යුතුද? මේ හුදෙක්ම දැනුම ව්‍යාපාරයක් කරගනිමින් පවත්වාගෙන යනු ලබන පාඨමාලාවක් වේද? ඒ හරහා ඔබට වෘත්තීය නිපුණතාවයක් ඇති කර ගැනීමට හැකියාවක් ලැබේද? හයිබ්‍රිඩ් තාක්ෂණය මෝටර රථ හා එක්වීම යනු දශක ගණනාවක සිට නවීකරණය වෙමින් පැමිණි මෝටර කාර්මික ශාස්ත්‍රයේ විවිධ ශාස්ත්‍ර හා එක්ව නිර්මාණය වුණු මෝටර රථයක නවීන යාවත් කාලීන වීමක්. ඉතින් මෙම නවීන යාවත් කාලීන වීම පමණක් අධ්‍යයනය කරමින් ඔබට මෝටර කාර්මික ශාස්ත්‍රයේ ප්‍රවීණයෙකු වීමට හැකියාවක් ලැබේද? ඉතා අවසනාවන්ත කරුණ වන්නේ මෝටර රථ නඩත්වයේදී සිදු කරනු ලබන යම් යම් තාක්ෂණික කරුණු පමණක් හුවා දක්වමින් ඒ සඳහා වෙනම පාඨමාලා නිර්මාණය කරමින් ආධුනිකයන් යොමු කර ගනිමින් ඒ හරහා වැඩි මුදලක් උපයා ගැනීමට හැකි යයි සමාජගත කරමින් සිදු කරනු ලබන වංචාවන්. තවදුරටත් කියනවනම් ඒ හරහා සිදුවන වෘත්තීය සමාජීය ව්‍යසනයද ඉතා ඉහළයි. එවන් ආයතනෙන් පවත්වාගෙන යනු ලබන නිර්මාණශීලී කිසිදු මූලික දැනීමක් නොමැතිව මාස 2ක මාස 3ක කාල සීමාවන් තුළ සම්පූර්ණ හයිබ්‍රිඩ් හා විදුලි මෝටර දැනුම ලබා දෙනවා යයි පවසන පාඨමාලා මගින් ඔබගේ මූලික අරමුණට ළඟා වීමේ කිසිදු හැකියාවක් නැහැ. වෘත්තීය අධ්‍යාපනය සෑම විටම සැලසුම් කරන්නේ යම් කිසි කාල සීමාවක් පදනම් කරගෙන. උදාහරණයක් ලෙස ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සැලකුවොත් එහි වසර 3මාර වසර 4 වැනි කාල සීමාන් වල තමයි පාඨමාලා පවත්වා ගන්නෙ. එයින් පළමු වසර කීපේ න්‍යායික අධ්‍යාපනයත් අවසන් වසර කීපේ ප්‍රායෝගික අධ්‍යාපනයත් ලබා දීම සිදු වුණා. ඉතින් වසර 3මාරක වසර 4ක කාල සීමාවක් තුළ අධ්‍යාපනයේ යෙදීම මගින් තමයි දක්ෂ කාර්මිකයෙකු බිහිවීමට මූලික අඩිතාලම සැලසෙන්නේ. නමුත් එසේ ආධුනිකයෙකු ලෙස අධ්‍යාපනය ලැබුවත් වෘත්තීය අධ්‍යාපනය නැත්නම් ජොබ් ට්‍රේනින් එකක් ලබා ගන්නම් එම කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනයේ අවසානයේ ශාස්ත්‍රයේ වැඩ කළ යුතුයි. ඔබ දන්නවා වෛද්‍යවරයෙකු වීමට නම් වෛද්‍ය විද්‍යාලයේ වසර කීපයක් අධ්‍යාපනය අවසානයේ රෝහල් වල එම වෛද්‍ය වෘත්තිය පිළිබඳව ප්‍රායෝගික අධ්‍යාපනය ලැබිය යුතුයි. ඉතින් එලෙසම මෝටර කාර්මික ශාස්ත්‍රයේ වෘත්තීය අධ්‍යාපනය සිදු කිරීම අත්‍යවශ්‍යයි. පාසල් අධ්‍යාපනයේ අවසානයේ ඔබ මෙම වෘත්තියට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම්
ඔබ ඒ වසර 5ක 6ක කාල සීමාවක් තුළ ආධුනිකයෙකු ලෙස පුහුණු වීමට අවශ්‍ය බව ඔබ තරේ මතක තබා ගත යුතුයි. කෙටි කාල සීමාවන් තුළ පවත්වන ලබන පාඨමාලා මගින් ඔබට කිසිසේත් ප්‍රවීණයෙකු වීමට හැකියාවක් නැහැ. අනිකුත් අවසනාවන්ත කරුණ නම් මීටර් බෝඩ් කරෙක්ෂන් පාඨමාලා ස්කෑනින් පාඨමාලා යනුවෙන් මෙම ශේෂ්ත්‍රයේ සමහර කොටස් වර්ගීකරණය කර පවත්වාගෙන යනු ලබන කෙටි කාලන පාඨමාලා ආධුනිකයන් විසින් එම පාඨමාලා හැදෑරීමට යොමු වීම හා එම කොටස පමණක් ඉගෙනීම මත වෘත්තීය නීලීමට පෙළඹවීම නිසා මෙම ශේෂ්ත්‍රයේ යම් යම් කඩාවැටීම් අපිට දකින්න පුළුවන්. ඒ හරහා වාහන භාවිතා කරන පාරිභෝගිකයන්ගේ විශ්වාසය බිඳ වැටීම, අලුත් එඩියාවන් සඳහා බියවීම, අලුත් එඩියා කරනු ලබන මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට බියවීම වැනි කරුණු මත නවීන මෝටර රථ වෙළඳපොලේ කඩාවැටීම් අපිට දකින්නට පුළුවන්. ඊළඟ කරුණ වන්නේ ඔබ වෘත්තීය පාඨමාලාවක් තෝරා ගැනීමේදී අප රට තුර නිර්දේශ කර ඇති නැත්නම් එම වෘත්තියට අදාළ රජය මගින් නිවේදනය කර ඇති ආයතන වල සහතිකය ලත් පිළිගැනීම ලත් ආයතනයක ඔබගේ වෘත්තීය පාඨමාලාව හැදෑරීම. මොකද ඒ හරහා රජය මගින් එම වෘත්තීය පාඨමාලාවන් අධීක්ෂණයට ලක් කර අධ්‍යයනයට ලක් කර එම ආයතන සඳහා අවසර ලබා දී තිබීමයි. ඉතින් එවන් ආයතනවලින් අධ්‍යාපනය ලැබීමෙන් ඔබට ප්‍රවීණයෙකු ලෙස ශේෂ්ත්‍රයට පැමිණීමේ වැඩි අවස්ථාවක් පවතිනවා. මෙලෙස කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවනවා යන්න සඳහන් කරමින් සහ මාස දෙකක තුනක කෙටි කාල සීමාවන් තුළ යම් යම් මූලික කරුණු පමණක් හොවා දක්වමින් පවත්වාගෙන යන ලබන පාඨමාලා වලින් ඔබට කිසිසේත් ප්‍රවීණයෙකු වීමේ හැකියාවක් දක්නට ලැබෙන්නේ නැහැ. කෙටි ආහාරයක් මගින් සම්පූර්ණ පෝෂණයක් බලාපොරොත්තු විය නොහැකිසේම කෙටි කාල සීමාවක අධ්‍යයනයක් මගින් මෙවන් සාගරයක් බඳ වූ ශේෂ්ත්‍රයක සම්පූර්ණ දැනුම අපේක්ෂා කර නොහැකි. එබැවින් මෝටර් කාර්මික ශේෂ්ත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන ඔබ පළමුව රජයේ පිළිගත් කාර්මික විද්‍යාලයකින් වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමත් දෙවනුව ඔබ අධ්‍යයනය කරන ලැබූ ශේෂ්ත්‍රයේ ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීම සඳහා පිළිගත් ආයතනයක පුහුණු කාර්මිකයෙකු ලෙස වසර කිහිපයක සේවයේ යෙදීමත් දිනෙන් දින මෝටර රථ හා එක්වන නවීන තාක්ෂණයේ අධ්‍යයනයේදී ඒ සඳහා රජෙහි පිළිගත් අධ්‍යාපන ආයතනයක එම නවීන තාක්ෂණයේ පිළිබඳ හැදෑරීමත් මූලික ලෙස සිදු කළ යුතුය. එසේ නොවන්නේ නම් ඔබේ අධ්‍යාපනයේ පිළිබඳ ස්ථීර සුරක්ෂිතතාවක් පිළිගැනීමක් සමාජයේ ඇතිවන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳවත් ඔබගේ අවධානය යොමු කරන්න මෙම ශේෂ්ත්‍රයට අදාළ අමාත්‍යාංශවල වෘත්තීය පුහුණු ආයතනවල බලධාරීන්ගේ ප්‍රමුඛ අවධානය මේ පිළිබඳවත් යොදන්න යයි පවසමින් අද අපේ වැඩසටහන අවසන් කරමු. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. සුබ දවසක්.